සීදු සුදු ඇඳුම් වලට සුදු සුදු දීප්තිය සහ පාට ඇඳුම් වලට වර්ණවත් දීප්තිය දෙන ප්‍රෝ වයිට් තාක්ෂණයෙන් බබල් රුෂින් පවුඩර් වර්ෂ 1966 අප්‍රේල් මාස 10 වෙනි දින කොළොන්නාවේදී එල්.කේ. ජිනදාස වික්‍රමසිංහ සහ ආර්යවති චන්ද්‍රලතා යෝධපතීන්ට තව උපත ලද ජගත් වික්‍රමසිංහ ලදරුවා වැටිමහල් සුයිරියකගේ සිනහ මැද්දේ හැදී වැඩුණු පෞලී දෙවැනියා විය. වෘතින් සංගීත ගුරුවරුන් වූ සිය ආදරණීය දෙමාපියන්ගේ සංගීතාභාෂයේ උරුමයෙන් ලද ජගත් පුතු හැකි සෑම විටකම සිය දෙමාපියන් හා ගායනීය සහ වාදනීය පුහුණු වීම වල නිරත වූයේ හැදින ගහ දෙපැත්තෙන් දැනී යන කියමන වඩාත් සනාථ කරමි. සාමාන්‍ය පෙළ විශිෂ්ට ලෙස සමත් වීමෙන් අනතුරුව ගණිතංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටියේය. පාසල් අධ්‍යාපන කටයුතු වලට සමගාමීවම වැඩිදුර සංගීත අධ්‍යාපනයේ නිරත වූ හෙතෙම ඉන්දියාවේ ලක්නෞහි බාත්කණ්ඩේ සංගීත විශ්වවිද්‍යාලයෙන් සංගීත විශාරද දෙවැනි කොටස ශාස්ත්‍රීය ගායනය පිළිබඳව ඩිප්ලෝමාව සහ තබ්ලා වාදනය පිළිබඳව ප්‍රථම විභාගය යන සුදුසුකම් ත්‍රිත්වයම හිමි කර ගනිවි සංගීතයේ කිරිහි ඔහු සතු නිසඟ කුසලතාව විදහා දක්වමිනි. ඉස්වකීය සංගීත දිවියේ සුවිශේෂී කඩයින් පසු කරමින් 1995 වසරේදී ජනප්‍රියතම බටහිර ආර ගායකයාට හිමි ජනාධිපති සම්මානයෙන් පිදුම් ලබන වික්‍රමසිංහ මහතා 1998 වසරේදී වසරේ විශිෂ්ටතම තුරුණු සංගීත අධ්‍යක්ෂවරයාට සහ හොඳම ටෙලි නාට්‍ය පසුබිම් ගායකයාට හිමි සුමති සම්මාන දිත්වෙන් පිදුම් ලැබීය. තවද 2008 වසරේ පැවති රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය පසුබිම් ගායන ශිල්පියාට හිමි සම්මානයෙන්ද පිදුම් ලැබීය. දේශීය සංගීතය සහ සංස්කෘතිකාංග ජාත්‍යන්තරයට ගෙන යාමේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ වික්‍රමසිංහයන් 1990 වසරේදී මැලේසියාවේ පැවති ගෝල්ඩන් කයිට් ජාත්‍යන්තර ගීත තරගාවලියේදී ඔබත් මමත් හිඳිනා මේ ලෝක තුල ගීතය වෙනුවෙන් වසරේ විශිෂ්ටතම ගායකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. ඔබත් මමත් හිඳිනා මේ ලෝව තුල කඳුල සුසුම කුමකටද 1995 වසරේදී ඉන්දියාවේ පැවති භගවාන් ශ්‍රී සත්‍යසායි බාබා වාර්ෂික සංස්කෘතික උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සංගීත අධ්‍යක්ෂවරයෙකු සහ ගායකයෙකු වශයෙන් උළෙල වර්ණවත් කිරීමටද ඇරයුම් ලැබී 1998 වසරේදී ජපන් ජාතික දරුවන් 40 දෙනෙකුගෙන් සමන්විත හරාජුකු සංස්කෘතික ගායක කණ්ඩායමක් මෙහෙයවීමටද ඇරයුම් ලැබීය. තවද 2005 වසරේදී වසරේ ප්‍රශස්තතම බටහිර සංගීත ශිල්පියාට සහ ප්‍රශස්තතම වාදන ශිල්පියාට හිමි බුන්කා සම්මානයෙන් පිදුම් ලැබීය. සංගීත කෙතෙහි මතු නොව රංගනයේද උපන් හපංකම් බෑ තුරුණු ජගත් දූදරුවෝ ඇතුගල පාමුල කන්දේ ගෙදර දීවි ඇතුළු ප්‍රශස්ත ටෙලි නාට්‍ය ගණනාවකට රංගනයෙන් සිය දායකත්වයේ ලබා දුන් අතර ප්‍රශස්ත රංගනය වෙනුවෙන් වරින් වර සම්මානයට පාත්‍ර විය. දිගු කලක් බැඳි පෙම මල්පල ගන්වමින් 2000 වසරේදී ගයානී ප්‍රසංගිකා කොහොන මෙනවිය සමග විවාහපත් ජගත් වික්‍රමසිංහ මහතා තිදස් සිරිනි සහ අශිනි දූපුතුන්ගේ දයාබර පියාණන් වේ. අපි ජගත් වික්‍රමසිංහ මහතා හට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු. සොඳුරු කොදෙව්වක ඉසිඹුලමු මිහිරිය ගේ පද රොඩ්නි විදාන පතිරණ
සංගීතය සුනිල් ධර්මසේන දශකයේ සිහින කුමරුවන් සමග සිහිනයට කලින් සිහින දකින යාමයට කලින් අපි අදත් සඳරු සුයාමයේ අයිබුවන් ප්‍රිය මිතුරු මිතුරියනි සිංහල සරල ගීතය සිංහල සම්භාව්‍ය ගීතය සිංහල ගීතයේ ප්‍රාසංගික ඉසව් සියල්ල සමතික්‍රමණය කළ
එපමණක් නෙවෙයි අපිට අපේ ලෝකයේ අපි රස විඳින තැන් හැම එකකම ඇහෙන දැනෙන තේරෙන එතනින් එහාට අපිට වින්දනය අරගෙන ආපු හුඟක් තැන්වල අපිට මතක හිටින නියුණු සංසුන් ස්වරය අද සඳරු සොයාමෙන් අපි සමග ගීතවත් වෙන්න සූදානම් වෙන්නේ විශාරද ජගත් වික්‍රමසිංහ අයිබුවන් ජගතයි අයිබුවන් ප්‍රොෆෙසර් මල්ලි ජගතයි මේ කොයි කාලේ ඉඳලා වගේද ඔය කණ්ණාඩි දාන්නේ වයස කීයේ විතර වගේ ඉඳන්ද කණ්ණාඩි දාන්නේ මම 4 වෙනි පන්තියේ වගේ ඉඳලා කියන්නේ හතරසරේ ඔව් මට දැනුණා මේ පන්තියේ මට පිටිපස්සට ගියාම බෝඩ් එක පේන්නේ නැහැ මගෙන් ප්‍රශ්න අහුවාම ටීචර් මට තේරෙන්නේ නැහැ මට මම උත්තර නොදී ඉන්නවා එතකොට ගුණසේන කියන ටීචර් කෙනෙක් තමයි මට හිටියේ 4 වෙනි පන්තියේ අශෝක් කනිෂ්ඨ විද්‍යාලේ එතුමිය දවසක් මට සැර කරා කළා ළඟට එන්න කියලා කිව්ලා අහුවාම මම උත්තරේ කිව්වා ඇයි පිටිපස්සට පේන්නේ නැද්ද කියලා අහුවා මං කෝ පිටිපස්සට ගියා මට පේන්නේ නැහැ කියලා ඊට පස්සේ අපි දෙමාපියන්ට දන්නලා මේ කණ්ණාඩි අරන් දෙන්න කියලා කිව්වා මං එහෙම අහුවේ මේ ජගතයේ මේ මොකද හිතන්න එපා දැන් අපිට මතකයි ඉස්සර මේ ප්‍රසංග වේදිකාවේ තිරකඩ මෑත් වෙනකොට ලයිල ලයිලලා ගීතයෙන් තමයි තිරකඩ මෑත් වෙන මං හරිනම් පළවෙනි ගීතය ඒ ගීතේ වෙන්න ඕනේ ශක්ති සංගීත කණ්ඩායම වේදිකාවේ ප්‍රසංගයක් ආරම්භ කරන මොහොතේදී ඒ ගීතය තමයි ගයන්නේ එතකොට එතනින් එහාට අපි ඔබව රූපවාහිනී තිරේ මත දකිනකොට යම් යම් අවස්ථාවන් වලදී ඔබේ කණ්ණාඩිය ලංකාවේ තරුණයන්ගේ විලාසිතාවක් බවට පත් වෙනවා ශක්ති කොහොමද ජගත්තේ ඔබට ශක්තියක් වෙන්නේ ඔව් මේ ඒක පබසර මල්ලි 1987 88 වගේ කාලේ අපි 7 දෙනෙක් එකතුලා තමයි ශක්ති කියලා කණ්ඩායමක් ආරම්භ කරේ आनंद पेर अशोक पेर एंथनी सुरेंद्र मम हेमपाल गाल्लगी रवींद्रन रंगन अभी हद्दीन ई थिंग तमय शक्ति खंडयामे मूलारंभ के थिंग इतोर मंग गणित संस्थावट संबंध वेला संगीतांशर संबंध वेला इन काले मुखदापी हमेन हितोतु हेटियट आलू हेटियट इकला मे वगे एक फ्यूशन बैंड निर्माणशीली संगीत संगीत मूल तिब्बे ඉතින් එහෙම එකක් හැටියට තමයි අපි පටන් ගත්තේ ඊට පස්සේ 1982 දී මම සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙනවා මට කාර්ය බහුල වැඩි හින්දා අනිත් අය එක කරගෙන යනවා පසු කාලෙකදී මම ඒ ආයතනයත් එක්ක පිට රටවල සංචාරයත් කළා ඉතින් ශක්ති කණ්ඩායමේදී 1987 88 කාලනේ එතකොට ඒ රඝුපති රාඝව වගේ ගීත විවිධ ගීත ගායනා කළා සිංහල ගීත හින්දි ගීත ඉංග්‍රීසි ගීත නිත්‍ය ගාන ශිල්පියෝ කීප දෙනෙක්ම හිටියා මමත් ආනන්ද පෙරරාදියත් අපි කීප දෙනෙක් තමයි හිටියේ ඊට පස්සේ 1990 රූපවාහිනියෙන් මම සමස්ත ලංකාව පළවෙනි ස්ථානයට පත් වෙනවා ABU Golden Kite ගීතරගය රූපවාහිනියෙන් තමයි කරේ ඒ අවස්ථාවේදී මම ගායනා කරේ ඔබත් මමත් ඉඳිනා කියන ගීතය ඊට පස්සේ අපි මැලේසියාවේ පැවති ගී ප්‍රසංගයේ සහභාගීන අන්තර්ජාතික එතරදී ওই ලයිල ලයිල කියන කොටස ගැයූ ජපන් ගීතයක් තිබුණා. ඉතුරු කොටස නෙමෙයි එක කොටසක් පමණක්. ඒ කොටස මට සිද්ද ගත්තා. ඊට පස්සේ මම ලංකාවට ඇවිල්ලා ඒ ලයිල ලයිල කියන කොටස දාලා ගීතයක් නිර්මාණය කළා. ඒ වගේට මම ශක්ති කණ්ඩායමේ හිටපු නිසා ඒ කීපී අපේ ප්‍රවීණ වාද්‍ය ශිල්පීන් හිතවතුන්ෙක් එකතු වෙලා ඒ ගීතය ජනගත කළා. जगत शक्ति संगीत खंडायवत्न अनूदक वगे इतिहास पमनक नवे अद मम उबट सम्मुख कथाकर्ण मे मुहूर्ते दीत उपातिशय कार्य बहुल संगीत शिल्पी मनो अद अलुत् निर्माण कार्य पबसर मल्ली मे संगीत मैत्र अभी विविध प्रति मैं संबंध निशा तमें मटे कार्य बहुत अयुलाती එකක් මන් තනු නිර්මාණ ශිල්පියෙක් සංගීත අධ්‍යක්ෂකවරයෙක් වාද්‍ය ශිල්පියෙක් සංගීතේ පටිගත කරන්නේ ශබ්දාගාරයක් තිබෙන කෙනෙක් සංගීත අලංකරණ ශිල්පියෙක් ගායන ශිල්පියෙක් මේ අති කරුණු ගොඩක් තියෙන නිසා මම බොහෝ කුලක වලට අයිති වෙනවා
ඉතින් මේ කාලේ සඳහන් වෙන්නේ අත වශයෙන්ම හැමදාමත් ඒ කාර්ය බහුල බව තියෙනවා. ඉතින් ඒ වගේම පිටරට සංචාර ඒවටත් සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ හැම පැත්තකටම විසිරලා තියෙන නිසා ඒ ආයතන මගේ සේවය මම නිරන්තරයෙන් ලබා දෙනවා. ඉතින් ඒ නිසා ටිකක් සාමාන්‍යයෙන් සංගීත ශිල්පියෙකුට වඩා කාර්ය බහුල තත්ත්වයක් තියෙනවා. කඳුලින් වියකුණු අප පෙම් පුරාවත ගේය පද වසන්ත රෝහණ සංගීතය විශාරද ජගත් වික්‍රමසිංහ කොතුවේ පාලු විසෝවේ අතීතයේ ඇදිපින් සිතුවම් පොත කරගන්නට හේ ඔබ සිතුවේ මකා තමා දෙසිතක සතහන් ඉසුරු කොතුවේ පාලු විසෝවේ අතීතයේ සිතුවම් පොත කරනන්නට හේ ඔබ සිතුවේ මකා තමා දෙසිතක සතහන් ජීවිතය ඔබට උදා වෙච්චි සමහර යුග ඇති දයවර හිතවතුනි ප්‍රේමය විඳින්න ඕන කියලා හිතන තැන්වලදී විශාරද ජගත් වික්‍රමසිංහයන්ගේ ගී රාවයන්
ඔළුවේ රැවු පිළි රැවු දුන්නු. සමහර ප්‍රේමයේ ඉස්සරහා පරාද වෙච්ච තැන්වල ඔබ ගීත රාවයන් රැවු පිළි රැවු දුන්නා නම් ඔබේ දෙසවනේ ඔබේ ඔළුවේ ඔබේ හිසේ ඒ නාදය විශාරද ජගත් වික්‍රමසිංහයන්ගේ. අපි අද ජාතික රූපවාහිනියේ සඳරූ සුයාමයෙන් කතා කරන්නේ මේ ගී ගයන්නේ මේ මියුරු රාත්‍රිය ගත කරන්නේ විශාරද ජගත් වික්‍රමසිංහයන් සමගින්. ජගතේ මේ ඔබේ පෞලිය තොරතුරු ටිකක් දැනගන්න හිතුවා. දැන් ඔබ වෙනම කුටුම්භයක් විදිහට ජීවත් වෙන මේ පෞලෙත් අම්මා තාත්තා සහෝදර සහෝදරයන් ආදී විස්තර. ඔව් තාත්තා 2001 නැති වුණා. අම්මා අපිත් එක්ක ඉන්නවා. අම්මා මගේ සහෝදර සහෝදරිය ඉන්නේ අක්කා නංගි මල්ලි. අක්කා ගෘහ නිර්මාණ ශිල්පිනියක් ආගෙටෙක් කෙනෙක් නංගි ගුරුවරියක් මල්ලි වෛද්‍යවරයෙක්. එයා ඔක්කොම විවාහ වෙලා අපි වෙන වෙනම ගෙවල් දොරවල් හදාගෙන ජීවත් වෙනවා. අම්මා ඉතින් ওই ගෙවල් හතරෙම මාරුවෙන් මාරුවට ඉන්නවා. ඉතින් මග මම විවාහ වුණේ ගයානි ප්‍රසංගිකක් වහන මාතලේ යුවතියක්. ඉතින් අපි දෙන්නටත් දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. පුතා තිදස් ඔහුට දැන් අවුරුදු 20යි. ඔහු විශ්වවිද්‍යාලයත් අවසන් කරා. දැන් ඔහු වසතු පාසෙන් අපි රට යන්න බලාපොරොත්තු ඉන්නවා. ඊළඟට ඉන්නේ ලොකු දුව. ඇය උසස් පෙළ කරනවා. පොඩි දුව එන අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා. ඉතින් අපේ මගේ පෞලි තොරතුරු එක්ක මගේ ආච්චි අම්මලා අතලා ගුරුවරු විදුහල්පතිවරු එතකොට නැන්දල මාමල පුංචිලා ගොඩාක් අපේ ගුරු පවුලක්. ඉතින් ගුරුවරු තමයි ගොඩාක් අපේ පවුල්වල ඉන්නේ. ඉතින් මගේ බිරිඳත් ගුරුවරියක්. මගේ නංගිත් ගුරුවරියක්. අම්මා තාත්තා ඔක්කොම ගුරුවරු. ඉතින් මං හිතන්නේ ඒ ගුරු පසුබිමත් එක්ක අපිට ගොඩාක් දේවල් පිළිබඳ සමාජයේ අපි හැසිරෙනකොට නිර්මාණ කරනකොට අපිට වගකීමක් රාමුවක් යම්කිසි සම්මතයක් තුල අපි පිහිටන්න නිතර උත්සාහ කරනවා. ඉතින් මං හිතන්නේ ඒක අනුව තමයි මගේ නිර්මාණ ජීවිතයේ මම ගොඩනගා ගත්තේ. මගේ අම්මයි තාත්තයි දෙන්නම සංගීත ගුරුවරු. එතකොට ගෙදර අපේ තිබිච්ච පරිසරයත් එක්ක රසවින්දනය කියන දේ අපි මනවින් හැදෑරුවා. මොකද හදාරන්න අපිට අවස්ථාවක් තිබුණා. ඉතින් මං හිතනවා ඒක ජීවිතේ ලොකු භාග්යක්. ඊළඟට මගේ පියාගේ සමකාලීන මිතුරන් ලංකාවේ ප්‍රකට සංගීත ශිල්පීන් පණ්ඩිත අමරදේවයන් ඇතුළු ගේමදාසයන් ඇතුළු එතකොට ඒ ඇසුරත් අපිට නිතර ලැබුණා කුඩා කාලේ ඉඳලා නිරන්තරයෙන්. ඊළඟට ගුවන්විදුලියේ සමගදී තියෙන සමීප සම්බන්ධතාවයේ කුඩා කාලේ ඉඳන්ම වැඩසටහන් කරපු හැටි. ජාතික රූපවාහිනී ප්‍රේම කීතල්ලිස් අයියත් එක්ක මම වැඩසටහන් වලට සම්බන්ධ වුණා මුල කාලේ. ඉතින් ඒ නිසා අද දක්වාම ජාතික වැඩසටහන් සඳහා ප්‍රමුඛත්වය ජාතික සහ ආගමික සංස්කෘතික වැඩසටහන් සඳහා ඒ පසුබිම සඳහා මට නිතරම ඒ විවේචන එහෙම නැත්නම් මඟ පෙන්වීම ලැබුණේ මගේ ගෙදරින්. මොකද ගෙදර ඒ පරිසරය තිබුණා. දැන් ඔබේ ගුරු පවුල කියන එක ඇතුලෙන් ආපු ආභාසයෙන් ඔබේ ගුරු ජීවිතය ගැන කතා කරන්න කලින් මට ඊළඟ ගීතයට පොඩි පෙරනිමිත්තක් විදිහට ජගත්තා. ඒ මට හිතුණා මෙහෙම එකක් ප්‍රශ්නයක් අහන්න. දැන් යුද්ධය කියලා කියන්නේ එකක්. ඔව්. ජනවාර්ගික අර්බුදය කියලා කියන්නේ තව එකක්. ඔව්. සංහිඳියාව කියලා කියන්නේ වෙනම එකක්. ඇත්තටම මේ ඔබේ අක්කා දේශාංජලි වික්‍රමසිංහ මහත්මිය අපි මේ ඊළඟට අහන්න යන ගීතය තරම් ප්‍රායෝගික ගැඹුරු ගීතයක් ලියන්න මේ මහ පොළොවේ තියෙන අතාරතේ කොහොමද ඇයට අත්දැකීමෙන් ලැබුණේ? මොකක්ද ඇයට තියෙන අත්දැකීම එක්ක සම්බන්ධව? ඔබ කියන්නේ ඔබත් මමත් හිඳිනා කියන ගීතය. ඒ ගීතය ජාතික රූපවාහිනියෙන් මාව තෝරගෙන මාව මැලේසියාවට යැව්වේ ගායන ශිල්පියෙක් විදියටයි. එදා 1990 දැන් අට අවුරුදු 32ක් වෙනවා. මාව තෝරගත්තා මට ඇතුණා මම ප්‍රථම මගේ ප්‍රථම චාරිකාව මේක. මගේ අක්කා තමයි මේ ගීතය රචනා කළේ. ඒවකට අපේ රටේ තිබිච්ච යුද්ධයේ ත්‍රස්තවාදී යුද්ධයක්. ඒකට විවිධ අර්ථකථන තිබුණා පබසර. වර්ගවාදී කිව්වා, ජාතිවාදී කිව්වා, ආගම්වාදී කිව්වා, විවිධ අර්ථකථන විවිධ අය ලෝකෙන් ගෙනාවා. ඉතින් මට හිතුණා මේ අන්තර්ජාතික වේදිකාවක මේ ලැබෙන අවස්ථාවේදී අපි යමක් ලෝකෙට කියන්න ඕනේ. අපි එහෙම අය නෙමෙයි. අපි ඊටමත් සුහදශීලී ජාතියක්.
මේකේ විවිධ ජාතීන් ජීවත් වෙන රටක් එකමුතුකම වැදගත් කුඩ පොඩා දරුවන්ගේ කුසකින්න නිවීම සඳහා වගකීමක් තිබෙනවා ඊළඟට පටු අදහස් වල අපි හිර වෙන්න හොඳ නැහැ කියන අදහස් ටික මම අක්කත් එක්ක කතා කරලා ඇය මේ ගීතය රචනා කරේ ඇත්තටම අපිට ආදර ගීතයක් කියන්න තිබුණා අනික සීරුම රටවල් වල අය ගායනා කරේ ආදර ගීත මම පමණයි මෙවැනි අදහසක් කිව්වේ ඉතින් මම හිතනවා කලාකරුවෙක් විදියට ලැබිච්ච අන්තර්ජාතික වේදිකාවක අවස්ථාව මම මැනවින් එක පාවිච්චි කරා කියලා මම සතුටු වෙනවා මොකද මගෙන් ඒකේ පරිවර්තන හුඟක් අය එතනදී අහපු අයදී මම කිව්වා ඇයි මේ වගේ ගීතයක් ගැයුවේ කියලා මම කිව්වේ එවකට ශ්‍රී ලංකාවත් ඉරාකයත් ලෝකේ ත්‍රස්තවාදී සංවිධාන හැටියට නම් කරලා තිබිච්ච රටවල් දෙකක් වගේ තිබුණේ ඒ කාලේ අපි ස්පෙෂල් ඇටෙන්ෂන් ෆෝ ඉරාක් ඇන් ශ්‍රී ලංකා කියන එක ලෝකේ අනික් රටවල් ගියම දැක්කා ඉතින් මම හිතනවා අපිට ඒකට උත්තරයක් ගීතයකින් මට සුළු වශයෙන් හරි දෙන්න පුළුවන් වීම ගැන මම සතුටු වෙනවා අක්ක ඇතට එතකොට වයස මට අවුරුදු 24යි අක්කට 26යි මම හිතනවා 26ක තරුණියක් අවුරුදු 26ක තරුණියක් මෙවැනි ගැඹුරු ගීතයක් රටක් ජාතියක් වෙනුවෙන් නිර්මාණය කරපු අවස්ථාවක් හැටියට මම දැක්කේ ඉතින් ඒක අදටත් වළංගුයි මේ ගීතය ඒකේ තියෙන අදහස් ඒක අපි කාලීන වශයෙන් වැදගත් කියලා හිතුවත් ඒක සර්වකාලීන ගීතයක් හැටියට දැන් දැනෙනවා ඒක දැන් යුද්ධය ඉවරයි නමුත් අදටත් අපිට වගකීම් තියෙනවා කියන එක යුද්ධය කියන්නේ ආයුධ වලින් සටන් කරන එකක් නෙමෙයි පසුගිය කාලේ අපි දැක්කා ඉතා කුඩා ශුද්‍ර ජීවියෙක් මුළු ලෝකෙටම යුද්ධයක් කළා ඉතින් මේ හැම දෙයකටින් මම හිතනවා අපි එකමුතු වෙලා ශක්තිමත් වෙලා මනුෂ්‍යත්වයේ පෙරදරි කරගෙන කටයුතු කළ යුතුයි කියලා අදහසක් ඒ ගීතයේ කියවෙනවා දැබර හිතවතුනි මේ යුද්ධයෙන් පස්සේද කොහෙද මේ ගීතේ වටිනාකම තව තවත් දැනෙන්න පටන් ගත්තේ සමහර විට ඔබේ පාසලේදී එහා පුටුවේ ඉන්න කෙනා මොන ජාතියද මොන භාෂාවද කතා කරන්නේ මොන දෙයියන්ද අදහන්නේ කියලා හිතන්නේ නැතුව එක බත් එකට පොර කාලා කාපු වෙලාවට දැනේවි ඔබටත් ඔබත් මමත් හිඳිනා මේ ලොව තුල කඳුල සුසුම කුමකටද අපි හමු ගියේ මනුදම් වපුරමු මේ මිහි තලයේ ගේපද දේශාංජලි වික්‍රමසිංහ සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ
ගීතෙන් පස්සේ ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වුණු ජගත් වික්‍රමසිංහන් ගැයූ ජගත් වික්‍රමසිංහන්ගේ වැඩිමහල් සහෝදරිය රචනා කළ ඒ ගීතය ගැන මම හිතන්නේ තව පොඩි වෙලාවක් අරගෙන කතා කරන්න හොඳයි කියලා හිතනවා ජගත් අයියේ මේ গোল্ডেন කයිට් සම්මාන උළෙලේදී ඒ ප්‍රාසංගික අවස්ථාවේදී දිනාගත්තේ ඔබේ ගීතය කියලා දැනගත්ත මොහොතේදී ඒ ලැබුණු ඔල්වරසන් ඒ ලැබුණු සුබපැතුම් නැවත වතාවක් ඉතිහාසයට ගිහිලා සිහිපත් කරන අවස්ථාවක් හම්බුනොත් එහෙම මොනවද මතක තැන් තියන්නේ ඔබට මම හිතනවා තින් මාර කිව්වද අපිට ආදරයට එහා ගියපු වගකීමක් ගීතයක් තුලින් අපිට දෙන්න පුළුවන් වුණා කියන එකත් ඒ සියලුම සහභාගී වූ රටවල් වල අයත් අපි යම් කිසි සාකච්ඡාවක් තිබුණා අපි දවස් 8ක් රැඳී හිටියා. ඉතින් ඒ හැමෝම සතුටු වුණා තම තමන්ගේ රට රටවල් වලින් කිට නිර්මාණ ගැන. ඉතින් මම හිතනවා අපිට මේ අවස්ථාවේදී ඒ ලැබිච්ච ප්‍රතිචාර සහ මේ ආදරය ගෞරවය කියන එක අදටත් මේ වෙලාවේ මතක් වෙනවා ඒක තනුව සංගීතවත් කරේ ආචාර්ය රෝහණ වීරසිංහයන්. මේ ගීතේ මා ගැයුවේ හෙටනම් ක්ලෝසින් ඩේට් ජාතික රූපවාහිනියේ ඒ වැඩසටහන සඳහා ඇතුළත් වෙන්න අද තමයි රෑ ගායනා කළේ අද රෑ 12ට වගේ තමයි මම ගායනා කළේ එහිම තමයි ගැයුවේ මේ වෙලාව මම තව කෙනෙක් සිහිපත් කරන්න ඕනේ මට මේකට අනුබල දුන්නා මේම එකක් කරන්න 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 කියලා අපේ හිතවතෙක් ඔහු අපේ ප්‍රවීණ වාද්‍ය ශිල්පියෙක් සංගීත අධ්‍යක්ෂකවරයෙක් සුසිල් අමරසිංහ මහත්මයා වයලින් වාද්‍ය ශිල්පියා ඔහු මට කිව්වා මේ ඔයා මේක හෙට කරන්න නැතුව මම කතා කරන්නේ නෑ කිව්වත් එක. එහෙම කිව්වා. ඒ ඒ තරම් අනුබලයක් දුන්නා. ඉතින් මම ඒ අයව සිහිපත් කරන්න ඕනේ. අද ඒ ප්‍රසංගය සඳහා සහභාගී වෙච්ච අයගෙන් දෙදෙනෙක් කදාපාතර ජීවතුන් අතර නෑ. හේම්පාල ගාල්ලගේ ඩ්‍රම්ස් වාදන ශිල්පියා සහ පියසිරි රුවන්පුර බෙර වාද්‍ය ශිල්පියා. සිංහල බෙර වාද්‍ය ශිල්පියා දෙදෙනාම අදාපර අතර නෑ. ප්‍රදීප් රත්නායකයන් අද ජවදනපුර විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් විදියට කටයුතු කරන මගේ හිතවතා එතකොට මගේ අක්ක දේශාංජලි එයත් සහභාගී වුණා ඒ වගේම ජනක මල්ලිමාරච්චි මහත්මයා සහ බොරලැස්ස මහත්මයා රූපහිනින් සහභාගී වුණා රෝහණ වීරසිංහයන් සහභාගී වුණා ඉතින් මම හිතනවා අපි 8 දිනක් මේ ප්‍රසංගය සඳහා ගියා මගේ ප්‍රථම සංචාරය අන්තර්ජාතික වේදිකාවක ගීතයක් ගැයීම කියන එක මගේ ජීවිතය අමතක නොවන විශේෂ සිදුවීමක් හැටියට අදටත් මට මතක් වෙන්නේ. අයියේ මේ ඒ අවස්ථාවේදී ඔබත් එක්කලා තරංග කර ඒ කියන්නේ වසරේ විශිෂ්ටතම ගායකයාට හිමි සම්මානය තමයි ඔබට මැලේසියාවේදී දා දිනා ගන්න හම්බෙන්නේ. ඔබත් එක්ක තරංග කරපු අනෙක් රටවල් මොනවද? රටවල් ගණනාවක් සහභාගී වුණා මම හිතන රටවල් 15ක් 16ක් විතර වගේ හිටියේ එතකොට. ඒ රටවල් ඕස්ට්‍රේලියාව වගේ රටවල් ඊළඟට जपान शिल्पिया शिल गीत गुडाक में लाइलाकीन गीत मट हरीर इतर धनुने थिंग अहूत तरुण शिल्पी अहूत समगता गान शिल्पी शिल्पी ना दिन गयुवा ये गीते लोकू तनक लुना अभी ओक्म निजने कराट लोके निजने करा किल धनुना अभी हेमोट में अम्यम विदे प्रसा प्रसांगिक मट्ट में उपहार तिबुना මම හිතනවා අර හැම රටකම මම එතනදී අගය කරන හැම රටක්ම තමන්ගේ රට වෙනුවෙන් ඉදිරියපත් වෙන්නේ. ඉතින්
අපේ ගීතයේ විශේෂත්වයක් උනේ අපේ ගීතයේ තියෙන තේරුම සහ ඒ අවස්ථානුකූලව අපි ඉදිරිපත් කිරීම පිළිබඳව තමයි ගොඩාක් අය කතා කළේ අපිට ඉන්ටර්වියුස් පවා තිබුණා එහෙදි මම හිතනවා ඒක හරි වැදගත් වුණා අපිට අපිට යමක් කියා ගන්න පුළුවන් වුණා අන්තර්ජාතික පිරිසකට අපි ඉතා විශිෂ්ට ජාතියක් කියන එක ඒක වැදගත් වුණා මම හිතන්නේ එතනයි මම බලාපොරොත්තු වෙච්ච එකම දේ අපි දැබර හිතවතුනි මේ ඊගව ගීතයට යන් මට හිතන්නේ මේ ගීතේ නිකන් මේ පොඩි අවවාදයක් වගේ කියලා මේ අර අහලා තියෙනේ ඔබ නේද බොරැල්ලේ තරම දැනගෙන තමයි උඩ පනින්න ඕනේ ඇඟිල්ලේ තරම දැනගෙන තමයි ඉදිමෙන්න ඕනේ අපි හමු මේ ගීතේ බාලේ බැඳි පෙම්මල් පීදුන සඳ ගිය පද චන්ද්‍රලතා වික්‍රමසිංහ සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ கெம்புர உருவ தன்னிலே மலே சுவந்த சலைய தன்னிலே இத்தே அரும நல்லா தன்னிலே அங்கே கும்பட்ட பொறுக்கி அன்னிலே ஜலே கெம்புர உருவ தன்னிலே மலே சுவந்த சலைய தன்னிலே இத்தே அரும සමහර විට මේ ඔබත් නොදන්න තොරතුරක් වෙන්නට පුළුවන් ජලයේ ගැඹුර ඔරුව දන්නේ නැහැ ගීතය රචනා කරන්නේ විශාරද ජගත් වික්‍රමසිංහන්ගේ මෑණියන් ජගත් අයියේ මේ අම්මගෙන් එහෙම ගීතයක් හම්බ වෙනවා කියලා කියන්නේ මං කිව්වේ වගේ මං හිතුවා හරි වගේ මං හිතන්නේ ඒක අවවාදයක්ද
ඇත්තටම පබසර මල්ලි මේක මග මට සුවිශේෂී අවස්ථාවක් කියලා මට දැනෙන්නේ අපේ ප්‍රවීණ අපේ ප්‍රවීණ සොඳුරු ගායන ශිල්පීන් රසක් අපි අසුර කරනවානේ ඔව් ඒ අයගේ මවක් විසින් ලියපු ජනප්‍රිය වූ ගීතය හැවුවොත් ඉතාම විරලයි එකපාරට මතක් වෙන්නේ එකපාරට මතක් වෙනවා මට මතක් වෙන මදුමාදව ගෑවු ගීතයක් ඔහුගේ මව රචනා කරලා තිබුණා ඒක සුවිශේෂී අවස්ථාවක් මටත් මගේ අම්මා රචනා කරලා දුන ගීතයක් දැන් අපි අමරදිවතුමා වික්ට්‍රත් නායකයන් සනත්න්ති ශූරින් වගේ ප්‍රවීණ ගායන ශිල්පී ගොඩක් අරගත්තොත් ජෝතිපාලයන් මව විසින් රචිත පුතෙකු ගෑවු සමාජගත වෙච්ච ජනප්‍රිය ගීත නැති තරම් මට ඒ අවස්ථාව මගේ අම්මා විසින් රචනා කර දුන ගීතයක් වාසනාවනේ ඔව් මම විවාහ වෙන්න වසර 10කට ඉස්සෙල්ලා ඇය එහෙම යුවතියක් ගැන හිතලා ලියලා තියෙනවා පුතා මෙහෙම කෙනෙක්ව විවාහ වෙයි ඉදිරියේදී අනාගතේ කියලා ගොඩක් කාලවලට තරුණ යුවතියන් තමන්ගේ වටිනාකම් තේරෙන්නේ නැහැ දන්නේ නැහැ ඉතින් එතකොට ඒ අය සමහරලාට ඒ නොදන්නකම නිසාම විනාශ වෙනවා ඉන්නවා ඉතින් මේකෙන් කියනවා ඇත්තටම මේ ජලයේ ගැඹුර උරුව දන්නේ නැහැ කොච්චර ජඹුරද කියලා දන්නේ නැහැ දන්නේ නැහැ මලේස් ඒකේ තියෙන මලක තියෙන සුවඳ ජලයේ දන්නෙත් නැහැ ඉතින් මේ දැන් ඒ වගේ නෙළුම් මානෙල් පිපෙනවා ඉතින් මේ වගේ උදාහරණ අරගෙන අම්මා කියලා දීලා තියෙන්නේ වහින් උරුව කියලා තියෙනවා මේක යටිඅත් අර්ථය ඇත්තටම එහෙම වටින කෙනෙක්ව එහෙම කෙනෙක්ව වටින්නේ තරුණයෙකුටනේ තරුණයෙකුට වටින්නේ ඉතින් ඒ ඒක තමයි අම්ම මතරින් කියලා තියෙන්නේ ඒ වගේමයි බොරු පොරොන්දු දෙන්නේ නැහැ බොරු පොරොන්දු දෙන්න එපා පුතේ කියලාත් මට කියලා තියෙනවා එහෙම දීලත් නැහැ මම මම හිතන පොරොන්දුවක් කෙනෙකුට දුන්නත් ඒක ඉෂ්ට කළ යුතුයි ඒ නිසා නංගේ නුඹට බොරු කියන්නේ නැහැ කියන එක දැන් අද ගොඩක් අපි සමාජයේ දකින්නවනේ පවසර මේ ඒ වගේ අවස්ථාවන්දීදී බොරු පොරොන්දු දීලා විනාශ වෙච්ච දේවල් මම හිතන්නේ ඒකට ඒ වගේ ඉතාලම ලස්සනට අම්මයි රචනා ලියලා තිනවා ඒකත් තනුව රෝහණ විරිසිංහයන්ගේ ඔහු මතක් කරන්න ඕනේ ඉතින් අදටත් ඒ ගීතේ ගායන කොට හරි රසයක් දැනෙනවා අම්මගෙන් ලැබුණු ඒ අවවාදයෙන් පණිවුඩය මම හිතන්නේ මේ පුතා විශාරද ජගත් වික්‍රමසිංහන් විතරක් නෙමෙයි මුළු රටේම පුතුන්ට දුවලට වෙන්න ඇති එහෙම තැනක ඉඳලා ඒ දිහා බලන්න පුළුවන් ටිකක් පරිණත වුණාම මුහුකුරා ගියාම කියලා මේ ඔබට උනත් තේරෙවි අපි එතනින් පස්සේ අහන්න සූදානම් වෙන්නේ ලංකාවේ පෙම්වතුන්ගේ පෙම්වතියන්ගේ ප්‍රේම කතා ඇතුලේ අනන්තවත් දූංකාර දෙන තේමා ගීතය අද සඳරුසියාවේ සිසිකන් පෙරදු නුඹනිත් කල්ම ගේපද දේශාංජලි වික්‍රමසිංහ සංගීතය විශාරද ජගත් වික්‍රමසිංහ
කුමටද උපමා ඉතිහාසයේ උන් ප්‍රේමවන්තින්ගෙන් කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසෙන් ඉමත් කොනක් නැති ආකාස්ති තරුපායා එනසේමා ඉමක් නිමක් නැත පෙම් හදවත් තුළ පෙම් සිතුවිලි බෝමා ඔබේ සිනානඟ නෙත නැවතුනුදා ඔබේ කතාළඟ සිත නැවතුනුදා ප්‍රේමය හැඳින්නේ ප්‍රේමය හැඳින්නේ තලයේ ඔබේ සිනාළඟ නෙත නැවතුනුදා ඔබේ කතාළඟ සිත නැවතුනුදා ප්‍රේමය හැඳින්නෙමි ප්‍රේමය හැඳින්නෙමි මේලු තලයේ මටද උපමා ඉතිහාසයේ උන් ප්‍රේමවන්තයින්ගේ මම හිතන්නේ මේ අර සුවඳ හමන පාට පාට පෙම්පත්වල සෙනෙහකොළවල මේ අකුරු ටික මුතු වගේ අකුරු වලින් ලියවිලා ඇති ලක්ෂ සංඛ්‍යාත දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් නේ ජගතේ මේ ඇත්තම මේ ගීතය තර්කයක් නැහැ විවාදයක් නැහැ තුරුණු පෙම්වතුන්ගේ තේමා ගීතය. ඇත්තම මේකට ඔබට ලැබුණු හොඳම ප්‍රතිචාරය මොකද්ද රසික රසිකාවියන්ගේ? රසික රසිකාව කියන්නේ මේ පබසර අදටත් මේ ප්‍රේමය අත්දැකීම් නැති අත්විඳීම් නැති තුරුණු පෙම්වතුන් වෙන්න බලාපොරොත්තු වෙලා ඉන්න අය මට කියන දේවල් තැන් තැන්වලදී හම්බුනහම මටම පුදුම හිතෙනවා ඇත්තටම. ඉතින් ඒ අපි ජීවත් වෙනවා කියලා වෙලාවකට හිතෙනවා. මං හිතන්නේ ඉතින් ප්‍රේමය කියන එක ලෝකයේ පොදු කාරණාවක්. ප්‍රේමය කියන්නේ අවශ්‍ය කාරණාවක් ලෝකේ පැවැත්ම සඳහා. නමුත් ඒක අපි නිර්වචනය කරගත යුත්තේ කෙසේද? ප්‍රේමය කියන්නේ ආශාවාදයක්ද? ප්‍රේමය කියන්නේ විවාහයක්ද? ප්‍රේමය කියන්නේ දෙන්නෙක් අතර තියෙන ආදරයක් විතරක්ද? ප්‍රේමය කියන්නේ එහෙම නැත්තම් අනුකම්පා කළා කරන කැපකිරීමක්ද? මේ එහෙම නැත්තම් ප්‍රේමය කියන්නේ අනිත්‍යත් එක්ක සංසන්දනාත්මකව බල බල තමන් සතුට වෙන්න හෝ දුක් වෙන්න ඕන අවශ්‍ය කාරණාවක්ද? දැන් මේ පිළිබඳ උත්තර අපිට මේ ගීත ගොඩාක් අපිට ඇහෙනවා. අපේ ගීත ශාස්ත්‍රයේ පෝෂණය වෙච්ච ගීත මේ ගණනාවක් අපි රටේ තියෙනවා. නමුත් සමහරලාට මේ කියන අදහස ඒ ගොඩක් ගීතවලින් මට ඇහිලා නැහැ කියලා හිතෙනවා. මේක මගේ අක්කා දේශාංජලි වික්‍රමසිංහ විසින් රචිත. එතකොට මේ ගීතය රචනා කරනකොට අක්කට අවුරුදු 1988. අක්කට අවුරුදු 24යි. අවුරුදු 24ක තරුණියක් ඇය. මම අවුරුදු 22ක තරුණියෙක්. එතකොට මම මේ වෙලාවේ ගිටාරයක් අතේ තියාගෙන වෙනත් වැඩක් කරමින් හිටි වෙලාවකදී ඇය නිසසසක් කරීර මේක මට ගෙනල්ලා දුන්නා. ඒ නිසසස කියෙව්වහම ඉතා කෙටි වචන. ඒක තමයි මම ගීතයක් කරන්න මේ ගිටාරය පාවිච්චි කරලා මම තනියම වයලා
මේ මර්වින් බෙන්ස් මහත්මයා තමයි මේක පටිගත කරේ නිකෝ ස්ටුඩියෝ එකේ. මේකත් ගොඩක් රෑ වෙලා වැඩ ඉවරලා ඉඳ තියෙන පොඩි වෙලාවකදී කරපු නිර්මාණයක්. ඒක මම හිතනවා ඒක පටිගත කරන වෙලාවේ බෙන්ස් මහත්මයා කිව්වා මේ අපි මේක වොයිස් කරනකොට ලයිට්ස් ඕෆ් කරලා Jagat මේ ගායනා කරන්න කිව්වා. ඔහුත් ඒක වින්දා. ඔහු නිර්මාණ ශිල්පියෙක් විදිහට මම මෙල මතක් කරන්න ඕනේ. ඉතින් මට මං හිතනවා මේ ඒ අත්දැකීම් හරි වැදගත් වෙනවා අදට මේ ගීතයට වසර 34ක් වෙනවනේ. ඔරු 34ක ගීතයක් මේක. නමුත් ඒ 34ක් කියලා දැරින්නේ නැහැ මේක තුරුණු ගීතයක් වගේ. ඒක පබසර කාලයට වඩා වැදගත් වෙන්නේ මේ අත්දැකීම එක එක්කෙනා විඳින විදියයි. ඉතින් මං හිතන්නේ කුමටද උපමා ඉතිහාසයේ වුන් ප්‍රේමවන්තින්ගෙන් කියන්නේ බොහෝ අය තමන්ගේ විවාහයන් තමන්ගේ ප්‍රේමයන් අන් අය සමග සසඳන්න ගිහිල්ලා ජීවිතය අමාරුවේ වැටෙනවා. එහෙම වෙන්න බෑ. සාලිය අශෝකමාල කියන්නේ වෙන දෙන්නේ. රෝමියෝ ජුලියට් කියන්නේ තව දෙදෙනෙක්. තවත් ඕ වගේ නම් තියන අය ලෝකේ ඉන්නවා. මේවා ඒවට පොදුයි. අපිට අපේ ජීවිතේ පොදුයි. අර කසුන් මල්ලි කියන්නේ කසුන් කල්ලහර අර අපි අපි වගේ මල් මල් වගේ කියලා ඒකත් ඔය වගේ අදහසක්. ඉතින් මම හිතනවා මේ අපි කවුරුත් මේ නිර්මාණ ශිල්පීන් සමාජයට යම් කිසි දෙයක් පණිවිඩයක් දෙන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් ඒක සාර්ථක වෙච්ච අවස්ථාවක් හැටියට පබ්සර මම ඒක දකින්නේ. සත්‍යකින්ම Jagat අයියේ මේ ඒ ගීතය තරම්ම ඔබ ඒ මතු කරපු තැනත් හරිම ගැඹුරුයි. හිතන්න ලොකු ඉඩක් තියාගෙන අපි මේ තව ප්‍රේම ගීතයකට යමු. ආයේ ඉතින් ප්‍රේමේ නමින් සෝගී නම් ගයන්නේ නැහැ. අපි හමු ගීතය. මගේ සඳ අහිමි සඳ ගේයපද ෂෙල්ටන් වීරරත්න සංගීතය සුනිල් ධර්මසේන.
සුදු ඇඳුම් වලට සුදු සුදු දීප්තිය සහ පාට ඇඳුම් වලට වර්ණවත් දීප්තිය දෙන ප්‍රෝවයි තාක්ෂණයෙන් බබල් රුෂින් පවුඩර් ජගත් වික්‍රමසිංහන් සමග අද ජාතික රූපවාහිනියේ සඳරූ සුයාමේ අපි මේ හමුවන්නේ ජගතේ මේ එක්තරා කාලයකදී ජාතික තරුණ සේවා සභාව ඇතුළේ ඉඳන් තව කාලයකදී සර්වෝදය ඇතුළේ ඉඳන් තවත් කාලයකදී සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ තුල සිට මේ රටට බොහෝ සංගීත ශිල්පීන් ප්‍රමාණයක් බිහි කරපු ඒ අයට සංගීතයේ මුල් තනු කියා දුන්නු ගුරුවරයෙක් ඔබ ඔබ ගුරුපෞලකින් පැවතෙන කෙනෙක් ඔබ ගුරුවරයෙක් විදිහට ඔබ බිහි කරපු දායාදයන් විදිහට මේ සංගීත කෙතට තිලින කරපු සංගීතඥයන් ගැන දෙන්න පුළුවන්ද මොකක්ම හරි අදහසක් तिलन क्यों हम मत तिलन रुहन गे तिलन रुहन गे शिष्य कैरियर हिरी तव गुड अका हिरी नम सिंख्यान गुड बहु आईन मम मे गुरुवरे के भूमिका वट इन्े पबसर मम सामान्य पेल कल एक समस्या असू देखे एक मम गेदर टीका काल निका इन नकिरी तुदे नमेटर नकिर अली बत्ते कणवा काल हो गेदर कवर उत्म गिहि अम्म नीताई स्कूल गिहि मम थिंक तनिय गेदर इन मेम दवा की पेड़ मटम पाऊना टिका मैं अम्मी अम्मे मे मम्म कखर के रोल अम्म को दंग दंडदे उगा पोड़ आयट मे वटे पीटे गिवा लम उगा थिंक मंग हितुआ यदाइल मंग गुरुवर एक्ना इक मंग ओले वो टीका विषयान सीलूम विषयान नंगील मलिल मे गिवा वटे हिटी आयट इंटी पंति हटी गण पटांग गना विद्या इंग्लिश हेम दिया संगीत पंति करंट पटांग अनेक विषयान मंग उसा पेल करना ना वो संगीत पंथी असू देखे दें दिदास इसी देख और हतलिया ताव मत पावती ना दें मगे शिष्य शिष्य मट और देख हमारे तूने चूटी पुताल दूल इंदेला और हेते पा हसू इनका शिष्य शिष्य इन्नो ඉතින් මට ඇත්තටම පුදුම සතුටක් මේ ඒ අයට මේ දැනුම රසවින්දනය ලබා දෙන එක සහ මම ඒවා උගන්වන්න ගියාම සංගීතයේ පමණක් නොවේ මගේ ජීවිතේ මම ලෝ පුරා ඇවිදලා රටවල් 40 ගණනක අවුරුදු 32ක් ඇවිදලා ලැබපු අත්දැකීම් මේ මගේ පියාගේ සමකාලීන මිතුරන් සංගීත ශිල්පීන් ඒ අත්දැකීම් ගුවන් විදුලි සම්බන්ධ ඔබේ පියා පවා ජයන්ත රෝහණයන් එතකොට තවත් ප්‍රවීණ නිර්මාණ ශිල්පී නාට්‍යකරුවන් දයනන්ද ගුණවර්ධන වගේ අය මහත්මයා වගේ අය ඒ වගේ මේ අදිසිය නහවුදු මහත්මයා මේ යනි පිරිස ඒ අත්දැකීම් මම මේ දරුවන්ට කියලා දෙනවා මං හිතන්නේ මට මේ සංගීත පන්ති හරහා තවත් ගොඩක් දේවල් මට කරන්න හැකියාව තියෙනවා විශ්වවිද්‍යාල දෙකක ඉගෙනුවා කැලණි විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි බාහිර කතිකාචාර්යෙක් විදිහට වැඩ කළා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්යෙක් විදිහට අවුරුදු කීපයක් වැඩ කළා. ඇප්ලයිඩ් මියුසික් කියන විවාහාරික සංගීතය කියන කොටස උගන්වන්න ඉලෙක්ට්‍රොනික සංගීතය විවාහාරික සංගීතය. ඉතින් මම හිතනවා මට ඒ සොයන් අධ්‍යයනයෙන් ලැබු දෙම ඇත්තටම ඉගෙන ගත්තේ මම ගණිත ඉගෙන ගත්තේ. මම කරේ
ස්පෙෂල් ලැබ්ස් කරලා බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් සහ ගොඩනැගිලි නිර්මාණයේ ක්‍රීම් පිළිබඳ ඉංජිනේරුවෙක් විදිහට මම ඉගෙනගත්තා. ඊට පස්සේ ඉංජිනේරු සංස්ථාවට අනුබද්ධව වැඩ කරනවා. සයිට්ස් කීප් එක වැඩ කරා. ඉතින් ඒවත් ඉදී අර ගණිතය පිළිබඳව තියෙන ඇල්ම නිසා මම තාක්ෂණ සංගීතයට යොමු වුණා. ඒකෙන් ලැබුණු අත්දැකීම් තමයි මම දරුවන්ට කියලා දෙන්නේ. මම හිතන්නේ මේ ඔබ හොඳ තැනකට සාකච්ඡාව ගෙනාවේ ජගතයි. දැන් මේ දැන් සරපූර්ව සාමාන්‍ය අපි behavior කියන කීබෝඩ් එක ඇසුරින් ගීත නිර්මාණය කරන පෙරලිකාර විප්ලවීය තැනකට ඔබේ නිර්මාණ හරහා ලංකාවේ රසිකයා හුරු වෙන්න පටන් ගත්තා. ඒක පර්යේෂණයක් විදිහට ගත්තොත් එහෙම සාර්ථක අසාර්ථක භාවය ඔබට ලැබුණු ප්‍රතිචාර කොයි වගේද? अतरम पबजर वो हों प्रश्न कहवे ए प्रो ए वेटसटहा करी मे जाति रूपवाहिनी मे मेदिरी इग्दास नमसी अणुवे यौवने नदुन नुयन किल फलवीन वेटसटहा एक मम मे ताक्षणिक संगीते लोकट हनुन्नादेन प्रथम वेटसटहा हटियट पुरोगामी वेटसटहा हटियट खली इतने इलेक्ट्रॉनिक म्यूजिकेन एकंगे अपे संगीत किसी हापतर पुलवांकने मंग उपकल पेन्नो वेटसटा इक रवींद्र मुन सिंह अंतम अद्यक्ष कले मत अक्रोने अभी उख तरुण अभी बहुम तरुण नमूत अभी तरुण खाली अभी कर्प दीवा पील अद सतुन पुलवा थिंग दुराट मंग कि मे तरुण वायस की विनोद कामी उन्ट कमकने अनार्थकारी दीवाम नोवी यहा पद्धेकरण जमुक लोकन बहु क्रीडको बहु दार्शनिको बहु संगीताज्ञ बहु कलाकार तुणुवीकरप निर्माण वलि संध्याकाले ए आय सतुन सतुन सपमनग्न वे प्रतिलाभ लवन दें महागमशेखर वे मे महा पांडिबर वे अय और हतलिस जीवत्नि बीयुतोन वे लोक प्रति संगीताज्ञ जीवत्न और देखा इतकोट पंडित पलुष्कार वगे महासंगीताज्ञ इंदिया जीवत्व विसी गाना इतनी मांगित अभी पस्े हुंदेवलकंड मुलकारे मे अभी काली नास्ते नौकर मुलकाले होंदेकर पशु काले होंदेकर्म के उदाहरण पर्यशनात्मक मतकर्म ये पर्यशन इलिदक्वे जाति रूपाणी मंग मेला मतकर बहुमादरी एक तम यौवनीसावगीते मे मट हित मे सदरुसुयाट गलपिन गीते किल काटत्रे हदवत लंगन मरुलाव मे नेतुके निबोधकल सरा सदनुब गेय पद आइवन सुआरेस संगीते विशारद जगत विक्रम सिंह Thank you.
බුද්ධික ඡායවර්ධන සංගීතය චන්ද්‍රු ජුවෙල් සමග මෙල්වින් රාජසූරිය Bendy love.
විදෝකයේ සිරවී අදමා ආදරේ හීනෙක තනිකම දැනිලා ඇස්වල ඉස්සුණු උතුරා යන ප්‍රේමය ඇස්වල ඉස්සුණු උතුරා යන ප්‍රේමය වින්දා මා මුළු හදවතින් දවතින් කොලම් කරමින් නුඹේ පපු තුලේ විඳ උනුසුමේ දඟ දුන්දිදු කෙරෙලි අතරේ නුඹේ පපු තුරේ විඳ උනුසුමේ දඟ දුන්දිදු කෙරෙලි අතරේ හැඟුමන් නැවති හදවත නැවති ආදරේ නුඹ මමයි මේ භව සසරේ ඇස්වල ඉස්සුණු උතුරා යන ප්‍රේමය ඇස්වල ඉස්සුණු උතුරා යන ප්‍රේමය බින්දා මා මුළු හදවතින් බින්දා මා මුළු හදවතින් අපි නැවතත් ජාතික රූපවාහිනී සඳනිරු සොයාමේ සමගින් මේ එකතු වෙන්නේ අද විශාරද ජගත් වික්‍රමසිංහන් සමගින් අපි මේ ගීතවත් වෙන්නේ ජගත් අයියේ මේ පණ්ඩිත WD අමරදේවයන් වගේ ජ්‍යෙෂ්ඨයන් ප්‍රවීණයන් එක්කල විතරක් නෙමෙයි ඔබ අද මේ මොහොත වෙනකොට අපේ රටේ සංගීතය ආක්‍රමණය කරපු තරුණ සංගීත වැඩකාරයන් එක්කත් හරිහරියට කරටකර වැඩ කරන සංගීත ශිල්පියෙක් මේ දෙක අතර වෙනසක් තේරෙනවද මේ දෙක දෙකම භුක්ති විඳපු කෙනෙක් විදිහට කොහොමද මේ පරතරය දකින්නේ ඔබ ඔව් පබසර මේ ඇත්තටම සංගීතය කියන විෂය වයසත් එක්ක ගලපන්න අමාරු විෂයක් මොකද සමහර දේවල් ප්‍රවීණ්‍ය බවට පත් වෙන්නේ මුහුකුරයන් යනකොටයි නමුත් සංගීතය කියන එක සමහර කුඩා දරුවෙක්ගේ තියෙන්න පුළුවන් ඉතා සුවිශේෂී දක්ෂතා. මහල්ලෙක් වුණත් සමහරවිට සංගීතය අබමල් රේණුවක් නොදන්නවා වෙන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන මන් දකින්න සුවිශේෂත්වය. ඒක එකක්. ඔබ නගපු තර්කය තමයි ආචාර්ය අමරදේවයන් සමග නව පරපුර සමගත් කෙසේද ඉන්නේ කියන එක. මම හිතන්නේ ඒකට අපිට තියෙන උත්තරේ තමයි ස්වර සහ ස්වර සංගති සම්ප්‍රදායන් පිළිබඳව පරිශනාත්මකව සහ රසවින්දනාත්මකව මේ යන ජීවිත ගමන මම හිතනවා දැන් මම 1991 ආචාර්ය පණ්ඩිත අමරදේවයන් එතුමාගේ ලෝක සංචාර සංගීතවත් කරන්න මම අවුරුදු 25ක තරුණයෙකුට ඔහු ආරාධනා කරනවා මම තමයි මම එතුමා සමග රටවල් පුදුම ගොඩකට මම ගිහිල්ලා තියෙනවා ඉතින් ඒ ආරාධනා ඒත් ඒවකට විශේෂතාව සංගීතඥයින් පිරිසක් මේ රටේ සිටිනවා නමුත් ඇයි මට ආරාධනා කරන්නේ මට ආරාධනා කරන්නේ මට පුදුම අවස්ථාවක් ඒක ජාතික ගුවන්විදුලි වැඩ කළා මාව පැය භාගයකින් නිරපනවා ජාතික ගුවන්විදුලි රැකියාවෙන් නිරපනවා මං එළියට ගිහිල්ලා හිස්සතින් උඩ බලාගෙන ඉන්නවා මම කල්පනා කරනවා ගේට්ටුවෙන් එළියට ගිහිල්ලා මේ වගේ යුද්ධ කාලෙක කරදර කාලෙක මං දැන් මොකද කරන්න කියලා රැකියාවන් තුනක් අහිමිලා මං ගෙදර යන්නේ එයා ෆෝස් බෑන් මාස්ටර් හෙඩ් රිසිලෙක්ට් වෙනවා ඒකට ගිය යන්න එපා කියලා අම්මා කිව්වා. ඉංජිනේරු විද්‍යාවෙන් වැඩ කරගෙන ගියා. කෝපරේෂන් දෙකක වැඩ කරන බැරි හින්දා
ගුවන් විදුලි සංස්ථාව තෝර ගන්නවා. ඉන්ජිනු සංස්ථාවෙන් අයින් වෙනවා. ඒකට අන්තිමට ඒ රැකියාවක් නැති වෙලා යනවා. එහෙම කළ එළියට ගියාම තරුණෙක් විදියට විශාල පීඩනයක් ආතතියක් ඇති වෙනවනේ. වැරදි තීරණ වලටත් යන්න තිබුණා. අනර්ථකාරී දේවල් වලට යන්න තිබුණා. නමුත් නෑ. මට මේ මොහොතෙම ඊට වඩා විශාල ලෝකයක් විවර වෙනවා. ආචාර්ය අමරදේවයන්ගේ ආරාධනාවත් එක්ක. මම අවුරුදු 25ක තරුණියෙක්. මට කියනවා ඔබ ජගත් මගේ ලෝක සංචාර පටන් ගන්නවා 1991 අප්‍රේල් 10. ඔබ තමයි සංගීත අධ්‍යක්ෂණය කළ යුත්තේ කියලා මට කියනවා. මං කියනවා සර් එදා මගේ උපන්දිනය කියලා. මේවා දෛවූපතක සිදුවීම්. එතුමා මගේ දෙවෙනි පියා. ඇත්තටම. ඉතින් මං හිතනවා එදා ඉඳලා සංගීතයේ පියත් එතුමා මගේ දෙවෙනි පියත් අමරදේවයන් මම මේ ලැබුව ඇසුර මම හිතනවා ඉතාම වාසනාවන්ත මං මේ පැත්තෙන් එතුමා හරහා එතුමා ඇසුරු කර මහා වියතුන් ආචාර්ය ඉදිරි සරච්චන්ද්‍රයන් ආචාර්ය ඒවි සුරවීරයන් ඔය විවිධ පඬිවරු ස්වාමින් වහන්සේලා අරිසෙන් නහබුදුතුමන් ඇතුළු බොහෝ අය ඇසුරු කරන්න මට ළඟින් ඇසුරු කරන්න අවස්ථාවක් ලැබුණා එතුමා නිසා. ඉතින් මම හිතන්නේ ඒ වගේමයි අද නවපරපුර කියලා ඉන්න පිරිසෙත් දක්ෂතා මේ පිරිපුන් පිරිසක් ඉන්නවා. මේ අය යම් කිසි මාර්ගයකට ඒ අයව අපි ඇප්‍රීෂিয়েට් කරලා ඒ අයව තල්ලු කරන්න ඕන හරිපාරට. එතකොට මම ඒ අයව අගය කරනවා. මම ඒගොල්ලන්ට විරුද්ධ වෙන්නේ නැහැ. මං හරි ආදරේ අයට. මං හිතන ඒක නිසා ඒ අය මාව සහෝදරයෙක් විදියට හරි එහෙම නැත්නම් වැඩිහිටියෙක් විදියට හරි ඒක ගුරුවරයෙක් විදියට හරි මාත් එක්ක සමීප වෙනවා. ඒක තමයි මන් ලබන වාසනාව. අර කතාවක් තියෙනවානේ හදාපර හිතවතුනේ නේද මේ අර දඟකාර දරුවන් තමයි ලෝකේ වෙනස් කරන්න කියලානේ. දැන් විශාරද ජගත් වික්‍රමසිංහන්ගේ ගුරුහරුකම් මැද සංගීතයේ 24 හදාරපු තිලින රුහුණගේ සංගීතවත් කරලා විශාරද ජගත් වික්‍රමසිංහයන් ගායනා කරනවා ගීතයක්. ඒ ගීතය මේ බිහිවුණු යුගයේ නැවත වතාවක් ජගත් වික්‍රමසිංහයන් ලංකාවේ ගීත දර්ශකවල අංක 1ට අරගෙන ඉන්න සමත් වුණා. අපි අහන්න සූදානම් ඒ ගීතය. සසර පුරා බැඳි සුපෙම් සිහිනය. ගීය පද රචිතා වාකිෂ්ඨ. සංගීතය තිලින රුහුණගේ. මම
ජපන් ශ්‍රී ලංකා සංස්කෘතික නෑකමේ තියෙන මං හිතන්නේ හොඳම උපහාරය ලොකුම උපහාරය ඒ නෑකම ට කරට අත දාගන්න පුළුවන් තැනකට ආවට පස්සේ ඒ මේ මස්තක ප්‍රාප්ත ත්‍යාගය මුංකා සම්මානය කියන නමින් හඳුන්වනවා ශ්‍රී ලංකාවේ අදටත් एकसीय विसीपहाक एकसीय विसीहायक वगैरह तमाई बुनका संबान लाभे निन्ने श्रीलंका में इन एक वासनावंते एक ओबर मुकादमे में जापान इत्ते कलती है नेकम मामा पाबसर मूली में जापान याने आचार्य अमरदेव अंसामगर इट पास एक दा समसी अनु हाय की इत्ती पास कोल सहो सोहिरत सामगर अपि रानवीरुवंट में ककुल लबागन ප්‍රසංග සඳහා සහභාගී වුණා කෘත්‍රිම පාද දෙන්න එතකොට ඊළඟට කපුගේ ශූරීන් මාලනි බුලා සිංහලයන් ලතා වල්පොල ශූරීන් ඇතුළු කලාකරුවන් ගණනාවක් සමග විවිධ කලාකරුවෝ සමග මම සම්බන්ද සිල්වා සන්තුෂ් බාතියලා මේ හැම ඇත් එක්කම ජපානයේ සංදර්ශන ගණනාවක් මම හිතන මේ වෙනකොට 25කට 30කට අධික ප්‍රමාණයක් කරලා තියෙනවා අවුරුදු ගණනාවක් තිස්සේ ඒ විතරක් නෙමෙයි ජපානයේ දරුවෝ 40 ගණනක් ලංකාවට ඇවිල්ලා ලංකාවේ ප්‍රසංග ගණනාවකුත් මම කරලා තිනවා ජපන් දරුවෝ දැරියත් එක්ක ජපන් ගුරුවරයන් එක්ක එතකොට මේ ඒ සම්දර්ශන කොළඹත් බීඑම්ආර් සීච් එකෙත් නුවරත් පවත්වලා තිනවා ඒ වගේමයි සුනාමි අවස්ථාවේදී එහි ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන සවඩශිකාකෝ කියන ගායන ශිල්පිනියත් ओगे स्वामिया संगीत अध्यक्ष जपानी जनप्रियाय ए आय समग सुनामी आधार पिनीस मैं प्रसंग पैत्त लंका एह गील ए आय तेक संबंध अड़कल तीन महित जपान हरी आदर रटक हरिम त्यागशीली परित्यागशीली सुहदशीली मिनी रटक मंगेस एक हरी आदर ए वगे मई जपा मट नितरम आराधना कर अभी बंडारनायक महात्म्या तमए जपाने लंका तानापति कार्य नितरम मट मे प्रसंग सदह जपा कलाकर्वस्था मट आराधना करण दिनाक मगेंगे वब मिच्छर जपान बैठ करो बुनका सामान लाभ ने गेला मंको नेह गेला ये कहमद मे मेके मगहर ने गेला मगहर ने गेला मे जपान तानापति कार्य मट एंड गेला मगे तोर तुरु देखला मे मिच्चर कल हंगे बिल आई थी कोई दिखे लगुआ थिंक मे हाला मट ये प्रसंगे एक मेट आराधना कल मेर मैदिरी जाति के रूप आई ये बुनका सम्मानी मट पिरने हरी सातुटी थिंक मट एक लघु मित्रत्व तवत संकेत अक्वीर मंग अदर दखीन एक मे मित्रत्व एक पड़ा निखंग नैक मकला मट देव सामान्य मे दबर हेतु मे शैलीगत संप्रदाय नंग सेरोंटम कालीन बुधुन दिव्यान अदहाल वेदलानेटपटांगा अभी विशारद जगत विक्रम सिंह न्यूनुस्वरेन
බුදුගුණ ගීයක් අහන්නයි සූදානම් වෙන්නේ. සසර කතරට ගැලෝ අමාදම් ගඟුල. කේපද දේශාංශලි වික්‍රමසිංහ. සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ. Sila bel vila, sami duruwa eliyavi, anuruwa sitin mawa, senasimin vandin nam, pahan sila bel vila. සුපෙම්සිත ගේපද වසන්ත කුමාර කොබවක සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ ඔබ මා උපමා
සඳරූ සුයාමයේ මිටියාවතට ඇවිල්ලා ඉන්නේ. තව බොහොම සුළු වෙලාවක් විතරයි අපිට ඔබත් එක්කලා කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. ජගතයේ මේ අද සඳරූ සුයාමයේ වැඩසටහන හමාර කරන්න කලින් මම කැමතියි දැනගන්න වර්තමානයේ බිහි වෙන ගීත සම්ප්‍රදායේ මුල්පුරුක් ඔබ. එතකොට පදරචනය පැත්තෙන් ගත්තත් සංගීතය පැත්තෙන් ගත්තත් ගායනය පැත්තෙන් ගත්තත් රූප රචනාව පැත්තෙන් ගත්තත් විවේචන තමයි වැඩි හොඳ ටිකක් අඩුයි වගේ කියලා හිතනවා. එහෙම කෙනෙක්ට පාර කියන්න අවස්ථාවක් නැද්ද ඔබ වගේ ප්‍රවීණයෙක්ට? විවේචන තමයි මිනිස්සෙක්ව මම හිතනවා එක්තරා විදිහකට નિවර්දි කරන්නේ. නමුත් ඒක නිර්දේවීචන නොවිය යුතුයි. නිර්දේවීචනය කියන්නේ කරන හැම වැඩ හරි වැඩක්මත් වැරදි විදිහට විවේචනය කිරීමනේ. එහෙම නෙමෙයි. විවේචන අපිට ජීවිතය નિවර්දි කරගන්න අවශ්‍යයි. මොකද අපිට අතිශෝක්තියෙන් අපිව වර්ණනා කරොත් අපි සමහරවිට වැරදි පාරක යන්න ඉඩ තියෙනවා. විවේචන කරාම අපි නැවත සිතා බලනවා. අපි කරපු දේවල් ගැන. ඉතින් මම හිතනවා මේ මැද අතරමැද ගමනක් තරුණ පරපුරක් යා යුතුයි. මම මට මගේ ජීවිතේ ගොඩාක් අභියෝග වලට මුහුණ දෙන්න කෙනෙක්. ගා කබියෝග වලට මුණ දෙන කෙනෙක් දුක් විඳලා තියෙන ගොඩක් දේවල් ගොඩක් සැප විඳලා තියෙනවා මම හිතනවා මේ හැම එකම අතර සම්බර ජීවිතයක් අපි ගත කරනවා බෞද්ධයෙක් විදිහට අටලෝදහමට යන මේ අභියෝග අපි සමසිතින් පිළි අරගෙන මේ ගමන ජීවිතේ යනවා තරුණ පරපුරත් මම හිතනවා නිතරම අධ්‍යයනය කළ යුතුයි සංසන්දනය කරලා තමන් ඉන්නේ කොතනද තමා කළ යුත්තේ කොහොමද තමන්ට මෙතන සුදුසුද කියන එක අවබෝධ කරගත යුතුයි. ඒක මම හිතනවා තමන්ගේ ජීවිතේ අපිට සැනසෙන්න හේතුවක් වෙනවා කියලා. මොකද සැනසීම තමයි අපි හැමදේම බලාපොරොත්තු වෙන්නේ. මේ ප්‍රතිලාභ කියලා කියන දේවල් වල භෞතික ප්‍රතිලාභ නෙමෙයි. ඊට එහා ගිය අධ්‍යාත්මික ප්‍රතිලාභයක් අපිට අපි අත්විඳලා තියෙන අය. මම හිතනවා මේ අද වැඩසටහන මම හිතනවා විශේෂයෙන්ම රංග ප්‍රේමරත්නයන්ගේ ආරාධනාව මයිතා මාදරෙන් මතක් කරනවා එතුමාගේ පියත් මගේ හිතවතෙක් ඒ වගේම තමයි සහන් මහත්මයා දාලිපැටල සමාගමේ මාව තෝරගෙන මට මේ අද වැඩසටහනට ආරාධනා කිරීම පිළිබඳ මම එයාට මගේ කෘතඥ පූර්වක ස්තුතිය මෙලා පුදු කරන්න ඕනේ. මොකද යමක් අපිට සමාජයට කියන්න එදත් ජාතික රූපවාහිනිය ඉවහල් වුණා ජාතික මට්ටමින් අදත් ඒ වගේමයි. ඉතින් ඒ වගේම පබසරාද මේ මට යොමු කරපු ප්‍රශ්න මම හිතනවා මම මෑතකදී එවැනි ප්‍රශ්න මට නැගිලා නැහැ වැඩසටහන් තුළ මේ ඔබේ පියත් මතක් කළා ඉසුතිවන්ත වෙනවා ඒකට. අද වැඩසටහනේ මං ගැයූ ගීත විවිධයි විවිධ හැඩතල විවිධ සංගීත වින්‍යාස විවිධ පද රචනා විවිධ ගායන ශෛලීන් සංගීත අධ්‍යක්ෂණය කරපු සිදත් සෝමසුන්දර ඇතුළු ප්‍රවීණ වාද්‍ය මණ්ඩලී වාද්‍ය වෘන්දය මියුරුම සංගීතයක් මට සහයෝගයෙන් සැපයුවා. ඉතින් ඒක තමයි මට මේ මගේ නිර්මාණ හරියට ගයන්න පසුවිම හදලා දුන්නේ. ඒ හැම කෙනෙකුටම මම මෙලා ස්තුතිවත් වෙනවා. බොහොම ස්තුතියි ජගත් අයියේ. අර නිරන්තරයෙන්ම මම ඔබ එක්ක කියනා වගේ විනාඩියක් දෙකක් ඔබ එක්කලා කතා කළත් හිත නිවෙනවා. අද ඔබ එක්කලා කතා කළා පමණක් නෙවෙයි ගීතත් අහමින් කතා කරන්න හම්බුණා කියලා කියන්නේ ලොකු ආසනාවක් දායබර හිතවතුනි. ඇල්පෙනෙත්තක් බිම වැටෙන තැන සිට කිරිමුහුද කැළඹෙන තැන දක්වාම විශාරද ජගත් වික්‍රමසිංහන්ගේ හඬ විවෘතයි. තව තවත් මේ රටට සම්භාව්‍ය රසවින්දිය හැකි හිතට දැනෙන නිර්මාණ
බිහිකරන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද සඳුරු සොයාමෙන් සමුදෙනවා. අයිබුවන්. අයිබුවන් පබසර මල්ලි. අපි නැවත හමු වෙමු ලබන සතියේ සඳුරු සොයාමෙන්. සුරාත්‍රයක්. සහස්කල් නිදුකින් දිනේවා ලක්මවුනි. ගේපද ආචාර්ය අජන්තා රණසිංහ. සංගීතය විශාරද ජගත් වික්‍රමසිංහ. දීර්ඝායුවේවා ජන්ම මාතු භූමි සහස් කල්ප කාලාන්තරයකට දෙදහස් අරුණෝදේ දීර්ඝායුවේවා ජන්ම මාතු භූමි දීර්ඝායුවේවා සිදු හැම වැලි කැටයම ඔබ පාමල මල් පාවඩ කරන්නේ මේ වෙහි එහි අවුරෙහි මතු කප් සුව හස්කල් ඔබ නමින් මෙබිම මල් පල ගන්වන්නෙමු එදහස් අරුණෝදේ දීර්ඝායු වේවා ජන්ම මාතු භූමි දීර්ඝායු වේවා ජන්ම මාතු භූමි සහස් කල්ප කාලාන්තරයකට දෙදහස් අරුණෝදේ දීර්ඝායු වේවා ජන්ම මාතු භූමි දීර්ඝායු වේවා ජන්ම මාතු භූමි මාසිතකයෙන් හිරුවඩිනාතුරු සිහිරිගී ජනනාද සත්සරයෙන් ඔබ වෙනුවෙන් අලුයම් ගී ගයවන්නෙමු තුන් යමක් මෙදිම පැදකුම් කරවන්නෙමු එදහස් අරුණෝදේ දීර්ඝායු වේවා ජන්ම මාතෘ භූමි දීර්ඝායු වේවා ජන්ම මාතු භූමි සහස් කල්ප කාලාන්තරයකට දෙදහස් අරුණෝදේ දීර්ඝායු වේවා ජන්ම මාතු භූමි දීර්ඝායු වේවා ජන්ම මාතු භූමි දීර්ඝායු වේවා thank you.
ඉවත්වන කුණු යලි රෙදි පිළිමත තැන්පත් වීම වළක්වන ඇන්ටි රීඩෙපොසිෂන් පොලිමර් තාක්ෂණයෙන් බබල් රොෂින් පවුඩර්